मेसेंजर हरहा महरैंदन कीपवरक एकतरा पिरिमी नमकिन आपु दुरकथन एमतुम निसा निंद कैडुनु मंजलि दुरकथने अतट गत्ते अकाउंट एकट ऐड करगत्त गमन कॉल करन्ने नमा किन नोरिसुमत एक्क ए फेसबुक गिनुम अवहिर करन्न हितागिन ए निकमट परीक्षा करद्दी दैक्की हदिसी एमतुमक देन्न किन पणिविडय देवरक नोहितुव ए एमतुमक दुन्ने मुखद्द हदिसी बलन्न मट मे नमीन कॉल्स तिबुनने ऐ दन्ने ने එහා පසින් නාපු පිරිමි කටහඬින් මංජලි විමසුවා මිස් මම ප්‍රමිත මගේ වයිෆ් අකිලා මිස් අහලා තියනවද නැහැ මම දන්නේ නැහැ ඒ ඔයාගේ හස්බන්ඩ්ගේ කලින් ගර්ල් ෆ්‍රෙන්ඩ් අහහා ඉතින් මොකද්ද ප්‍රශ්නේ යාළු වෙලා හිටියේක ප්‍රශ්නයක් නැහැ මිස් මටත් ගෑනු ළමයි ඉඳලා තියෙනවා ඒකේ ප්‍රශ්නයක් නැහැ ओ एकने एक सामान्य देखने मिनिसु यालु वेनवा मनोवाहरी हेतु हिंदा एकतु वेन बैरी वेनवा मैं मिस्टर हमें यालु वेला हिटिया केल हस्बैंड कियला नेद्द इतिन मुकटे दे एक कियाने ए बांदी नकाली ने ए वा मुकटे दे माटे ओ एक हारी मिस एत ए दे नट तिबिलती एने दुरदीक गिये संबंध्याक ए दे ने एकटे जीवत चलाती नवा मिस्टर तेरे नवाने मामा कियन दे ओ इतिन ए माव कसाद बंदिन खालीन्ने दैं आवरुद दहायक तिसेने मागे तेकने इतिन मुखात प्रश्ने में महत्त्याट प्रश्ने थामाए मिस थामत वागे हस्बैंड मागे वाइफ ट मैसेज जेवने का इतिन महत्त्यो मैसेज जेवने के प्रश्ने मुखात मिनिसु तरह कार्य वागे इंडोरन है ने ओ मिस एहे मिंडोरन है ए ते निकान मैसेज नंग खमाक ने ऐ ඒ මොනවද තියන්නේ වගේ එයාව නිතරම මතක් වෙනවය ඊයේත් ඔයාව මතක් වුණා වගේ ඒවා ඉතින් මතක් වෙන්නේ නැති එකට කරන දෙයක් නැහැනේ එහෙම කොහොමද මිස් මගේ වයිෆ් මතක් කරගන්න එයා අනික මේක දිගටම තිබිලා තියෙනවා කලින් මැසේජ් කරලා ඩිලීට් කරලා තියෙනවා මට පෙරේදා ඒක අතටම හවුණා මගේ වයිෆ් අතින් මිස් කෝල් එකක් ගිහින් තියෙනවා ඔයාගේ හස්බන්ඩ්ට ඒක වැරද්දක් एत मिस आया आया एकट मैसेज करान नौने दा दिगें दिगटम हारी देंगी थी मुखाद मगें वेन नौन मिस ओहम सहलुएं नहानने को हुमद ए वयागे हस्बैंड मामा एत वाइफ केंग एहुआ वयाट मादवेक के यान नौन दा ओड़ना यान्द केला मेहे मने महात्ते हो वया आयाट यान्न की वाट में आव मटे वन्न विद्यान ने मुखद मटल आमे एक की नवा එයා එයාගේ තාත්තට හරි ආදරේ අනික මට ඔහොම කිව්වට ඒගෙන ටිකක් හොයන්න ඕන මම බලලා කියන්නද මොකද එයා වැඩට යන ටිකේ විතරයි මම නොදකින්නේ ඒ වෙලාවෙත් එයා ෆෝන් එක ලොකර් එකේ දාලා යනවා වැඩ කරන්නේ සයිට් එකක නිසා එයාගේ ෆෝන් එක හැම තැනම තියෙනවා පුතා පවා එක පාවිච්චි කරනවා මට මැසේජ් කරන වෙලාවක් පේන්නේ නෑනේ මැසේජ් එකක් දාන එක නම් මිස් ටොයිලට් එකකට ගිහින් හරි කරන්න බැරිය ආය බලන්න දෙයක් නෑ මිස් මට ළමයි ඉන්නවා එහෙම කේ අම්මා මෙහෙම කරාම් ප්‍රශ්නයක් නේ මිස් හරි හරි ඔයාට උන හිත රිදීමට සමා වෙන්න මගේ පැත්තෙන් වෙන්න ඕන දේ මං කරන්නම් මම එයාට කියන්නම් ආයේ කෝල් කරන්න මැසේජ් කරන්න එපා කියලා ඔයා ඒ ගැන හිතන්න එපා ආයේ ඇයි මිස් සෝරි කියන්නේ සෝරි කියන්නේ ඒක උනේ මගේ හස්බන්ඩ් නැතින් හින්දා එහෙම කියලා මංජලි දුරකතනේ විසන්දි කළා මේ දවස්වල කාර්යාලයේ තිබුණු ප්‍රශ්නයක් නිසා මාදව හිටියේ හිත යමාරුවෙන්. ඒ ඇස්සේ ඕක කියලා තවත් අවුල් කරන්න ඕනේ නැති නිසා මංජලි හොඳම විශ්වාසවන්ත මිතුරියකගෙන් උපදෙස් පැතුවම එයා කිව්වෙත් මේ අහන්නකෝ කලබල වෙන්න එපා. ඕක තරහට කියනවා වෙන්නත් ඇති. ඔයා ඉස්සෙල්ලම රිලැක්ස් වෙලා හවස මාදව ආවම කතා කරන්න. කිසිම දෙයක් අහපු ගමන් විශ්වාස කරන්න එපා මංජලි. ඕක බොරුවක් වෙන්නත් ඇති. මාදව කියන්නේ හොඳ මිනිස්සෙක් මම දන්නවනේ. එහෙම කියලා තමයි යාළුවා කිව්වේ. හවස කෝපි කෝපයක් බොමින් නිදහසේ පොතක් කියවන මාදව දිහා බලලා මංජලි මේක විසඳ ගන්න හිතුවා. මාදව, අද ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ගේ හස්බන්ඩ් කතා කරා. මහා හයියෙන් hina වෙන ගමන් මංජලි එහෙම කිව්වා. මොකාගේ? ඔයාගේ කලින් ගර්ල්ෆ්‍රෙන්ඩ් ගේ යනේ. ඔයා තාම කතා කරනවලු කියලා කිව්වේ. මංජලි සියලුම විස්තරේ කිව්වා. මාදව යක්ෂාවේශ වුණා. පිස්සුද මේ මිනිහට? මං කොහෙද කෝල් කරේ? මැසේජ් කරේ. මට කෝල් එකක් දීලා තිබ්බා. මං ඒක දැක්කට පස්සේ හලෝ කියලා මැසේජ් එකක් දැම්මා. මේ බලන්න.
එහෙම කියපු මාදව මැසේජ් එක පෙන්නලා මංජලිගෙන් ඇහුවේ හරි මට මේක කියන්නකෝ ඔයා මේව විශ්වාස කරාද ඉන්න අපි කතා කරමු කියලා නැහැ අනේ පිස්සුද විශ්වාස කරා නම් කෙලින්ම අහන්නේ නැහැනේ හරි හරි කමක් නැහැ අපි කතා කරමුකෝ එහෙම කියපු මාදව ඇමතුමක් ගත්තේ ප්‍රමිත කියන පුද්ගලයාට ප්‍රමිත නේද වයිෆ් කිව්වා මම කෝල් කරාලු ආගේ වයිෆ්ට මොකද්ද මේ කියන්නේ ප්‍රමිතගේ කටහඬේ තිබුණේ කලබලයක් මේ වගේ ඇමතුමක් බලාපොරොත්තු වුණු බවක් පෙනුනේ නැහැ නැහැ මම මේ නෙමෙයි ප්‍රමිත මට කෝල් එකක් අරගෙන තිබුණා ඔයාගේ වයිෆ් මම හෙලෝ කිව්වා විතරයි මට මේ අවුරුදු 15කට විතර පස්සේ ආයේ ඔයාගේ වයිෆ් ඕනේ නැහැ මෙතන මගේ වයිෆ් වෙනුවට වෙන ගෑනු කෙනෙක් හිටියානම් මගේ පවුලාද ඉවරයිනේ කැත වැඩ කරන්න එපා ප්‍රමිත මම දැනුවත්ව ඔයාගේ වයිෆ්ට මගෙන් වැරද්දක් වෙලත් නැහැ ඒක අවුරුද්දක්වත් තිබුණ සම්බන්ධිකුත් නෙවෙයි ආයේ මගේ වයිෆ්ට කෝල් කළා මට අහුවෙන්නත් එපා නැහැ මාදව මේ මෙයා කෝල් කරේ මොකටද ඔයා හෙලෝ කිව්වේ මොකටද කියලා මම හිතුවේ එයා කෝල් කරේ මොකටද කියලා එයාගෙන් අහගන්න gedara විසඳ ගන්න ඕනේවා අපෙන් අහලා හරියන්නේ නැහැනේ නේ අනික අපි තරහකාරයෝ නෙවෙයිනේ ඉතින් මම හෙලෝ කිව්වේ මනුස්සකමට වරදව තේරුම් ගන්නත් එපා එහෙම කියපු මාදව ඒ දෙන්නගෙම Facebook ගිනුම් අවහිර කළේ මංජලි ඉස්සරහම සෙනසුරාදා උදේම මංජලිට දුරකථන ඇමතුමක් එනවා නොදන්න අංකකින් ඔයා මාව දන්නේ නැහැ මිස් මම අකිලා ප්‍රමිතගේ වයිෆ් මං දන්නවා ප්‍රමිත මිස්ට කතා කරා කියලා එයා සැකෙන් ජීවත් වෙන්නේ එයා කලින් කසාද බැඳලා ඩිවෝස් වුණ කෙනෙක් එයා මගේ නමින් Facebook account 4ක් ඇරලා ඒ වගේන් එයාට සැක හිතෙන අයට මැසේජ් කරනවා මිස් ඊට පස්සේ ඒ ගෙවල් වලට කෝල් කරලා බනිනවා මගේ වයිෆ්ට කතා කරන්න එපා කියලා මිස් ඔයාට ඉන්නේ හොඳ මහත්තයෙක් ඉස්සල්ලාම කියන්නකෝ ඇයි මට මිස් කියන්නේ කියලා මට නම කියන්න නෑ ඔයා හොඳ කෙනෙක් කියලා මට තේරුණා මාදව අයියව මම යාළු වෙලා හිටියේ පොඩි කාලයක් අපේ ගෙදරින් හඳහන් ගැලපෙන්නේ නෑ කියලා අකමැති වුණා ඊට පස්සේ ප්‍රමිතව හම්බුනේ මට මම පොඩි කාලේ ගෙදර වැඩට හිටියේ කෙනෙක් අතින් අනාථ වුණා මිස් මං ඕකට බයේ හිටියේ ඒක මම මාදව අයියට විතරයි කියලා තිබ්බේ මම ඩිප්‍රෙෂන් වලට බෙහෙත් ගත්තා මං එහෙම දෙයක් වුණා කිව්වොත් ප්‍රමිත මාව පිළිකුල් කරයි කියන නිසා මාදව අයියා එක්ක එකට හිටියා කියන එක කිව්වා මොකද එයා ඩිවෝස් වුණ කෙනෙක් නිසා ඒක මාදව අයියා දන්නවා එයා එහෙම කෙනෙක් නෙවෙයි මිස් මම හොඳට දන්නවා මාදව අයියා අවස්ථාවාදී මිනිසෙක් නොවන බව අන්තිමේ මාව අනාථ කරපු අර මිනිසයා ගෙදර තිබුණු ට්‍රැක්ටරේට යට වෙලා ජීවිතේ නැති වුණා මං කතා කරේ සෝරි කියන්න මාදව අයියා කාටවත් හම්බ වෙන්නේ නැති පුදුමාකාර හොඳ මිනිසෙක් මිස් මේ අහන්නකෝ නංගි ඔය උන දේවල් අමතක කරන්න පොඩි කාලේවත් හිතන් දෙපා ඔයාගේ වැරද්දෙන් උනේ ඒවා නෙවෙයිනේ සතුටෙන් ඉන්න එයත් එක හොඳින් ඉන්න බලන්න එහෙම කියලා කියපු මංජලීට අකිලා ගැන දැනුනේ අතිශය වේදනාවක් මේ ගැන මංජලී මාදව එක්කත් කිව්වා පව්වේ ළමයා මංජලී ඔය වගේ ලොන්ත ඩයල් එකක් එක්ක ජීවත් වෙන්නත් අමාරුයි සැකෙන්මනේ ජීවත් වෙන්නේ ඒත් ලංකාව වගේ රටක ආවට ගියාට ඩිවෝස් වෙන්නත් බෑනේ ඩිවෝස් වුණ ගෑනු කෙනෙකුට නිදහසේ ජීවත් වෙන්නත් බෑනේ ඊට පස්සේ උදව් කරන්න එන අයියලත් වැඩි අන්තිමේ ළමයිනුත් අසරණ වෙනවා මාදව කිව්වේ ඒ විදිහට ඊළඟ සඳුදා උදේ මාදව රැකියාවට යන පිටත් වෙද්දි සිනාමුසු මූණෙන් මංජලී ආවා අද ආපුවාම යාළු වෙලා හිටිය ඔක්කොම ගැන කියන්න ඕනි හොඳේ තව කාගේ කාගේ හස්බන්ඩ්ලා කෝල් කරයිද දන්නේ නැහෙනේ මේ ගෑණියකෝ මංජලී කියපු කතාවට මාදව හිනා වුණා මං කසාද බඳින්න කියලා හිතාගෙන බලන්න ගිය ඔයා විතරයි මංජලී ජීවිත කාලෙටම ඒක විතරක්ම ඇති එහෙම කියාගෙන වාහනේට ගිහින් සද්දෙන් කිව්වේ මොලේ පණ තියෙන එකෙක් ජීවිතේට තව කරත් එකට කර ගහන්නේ නැහැයි කියලා මේක සත්‍ය සිදුවීමක් ප්‍රමිත සහ අකිල විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ නිම කර වැදගත් යයි සම්මත රැකියාවන් කරන දෙන්නෙක් මේ වගේ දේවල් ඕනේ තරම් සිද්ධ වෙනවා ඒ වගේම හොඳ නරක මිනිසු අඩු වැඩි වශයෙන් ජීවත් වෙනවා අපි අතරේ හොඳ මාදවල වගේම හොඳ නැති මාදවලත් අසරණ වුණ අකිල වගේම මංජලීලත් තමන්ගේ පවුලත් විනාශ කරගෙන අනිත් කෙනාගේ පවුලත් විනාශ කරන්න බලාගෙන ඉන්න ප්‍රමිතලත් අපි අතරේ ඉන්නවා හොඳම දේ අපි හැමෝම විවිධ අදහස් සහ අවශ්‍යතා තියෙන මිනිස්සු බවත් කසාදිට කලින් මොන දේ වුණත් ඒකින් කසාද ජීවිතයට බලපෑමක් ඇති නොවන විදිහට අවබෝධයෙන් ජීවත් වීමයි